ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ අගමැති අවධාරණය කරයි රුපියල් අවප්‍රමාණය වීම නිසා ජනතාවගේ ජීවන බර තත්පරින් තත්පරේ වැඩි වෙනවා විපක්ෂ නායක සජිත් පෙන්වා දෙයි අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට තුන්වන වරටත් සිංගප්පූරු නීතිපතිවරයාට කරුණු පැහැදිලි කළා. නීතිපතිවරයා මහාධිකරණයට දැනුම් දෙයි. රට තුල ගෑස් හිඟයක් නොමැති බැවින් උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වර්තමාන ආර්ථික තත්ත්වය සහ වෙළඳපොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සහල් පොල් කිරිපිටි මාළු මස් බිත්තර පරිප්පු සහ ධාන්‍ය ලොකුලූණු සහ රතුලූණු අර්ථාපල් එළවලු පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකින්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු වුණා. COVID-19 වසංගතයට සමගාමීව සැපයුම් ජාල අඩපණ වීම විනිමය අනුපාත වෙනස් වීම සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ මාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා විසින් මෙමසා චවේ අවධානයේ යොමු කළා. මෙහිදී මහ බැංකුවේ ආර්ථික පරිශන අංශයේ වර්තාවක් ඉදිරිපත් කරමින් COVID-19 වසංගතයත් සමග ගෝලීය ආර්ථිකයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් පවතින බව පෙන්වා දුන්නා. එමෙන්ම ආනයන පාලනය ලිහිල් කළහොත් වෙළඳ හිඟය වැඩි විය හැකි බවද මහ බැංකුව නියෝජිතයින් සඳහන් කළා. ඒ අනුව දේශීය කෘෂි කර්මාන්ත නගා සිටුවීමත් දේශීය ව්‍යාපාර ශක්තිමත් කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයටත් යොමු වෙමින් විදේශ විනිමය රැස්කර ගැනීමේ අවශ්‍යතාවය බැංකු නියෝජිතයින් පැහැදිලි කළා. ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවටපත් සහල් මෙට්‍රික් ටොන් 3000කට ආසන්න ප්‍රමාණය සතුස හරහා ජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිදැයි ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විමසා සිටියා. වර්තමානයේ රුපියල අවප්‍රමාණය වීම හමුවේ රට ආර්ථික වශයෙන් ගැටලු රසකට මුහුණ දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මොරටුව ප්‍රදේශයේ පැවති 56 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින් අපේ ආණ්ඩු බලයේ තියෙන කාලේ රුපියල අවප්‍රමාණය වෙනකොට මොනවද විපක්ෂය කිව්වේ? එවකට විපක්ෂය නොකියපු දෙයක් නැහැ. රුපියල අවප්‍රමාණය වෙනකොට ආර්ථිකය කඩා වැටෙනවා කිව්වා. දැන් අද දවසේ මොකද්ද වෙලා තියෙන්නේ? රුපියල අවප්‍රමාණය වීම 200ක් ඉක්මවල ගිහිල්ලා තිබෙනවා. මේ රුපියල අවප්‍රමාණය වීම තුල බරපතල ආර්ථික ගැටලු රාශියකට රට මුහුණ දෙනවා. රටේ ණය ටික ගෙවා ගන්නට බැරි වෙනවා. රටේ විදේශ සංචිත ටික අඩු වෙනවා. රට තුල තිබෙන ආර්ථික ශේෂ්ත්‍රයේ සංවර්ධනයේට තිබෙන ආකර්ෂණය අඩාල වෙනවා. දුර්වල ආර්ථික කලමනාකරණයක් තුළින් අද අපේ රට කඩා වැටලා තිබේ. මම විශේෂයෙන්ම අහන්න කැමති මේ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව මොකක්ද දැන් ආණ්ඩුව කියන්නේ? එදා අපි ආණ්ඩුවේ සිටිනකොට විපක්ෂයේ ඉඳගෙන කිව්ව දේ මතකද? අපිට ආර්ථික පාඩම් ඉගෙනු. මේ ආණ්ඩුව ආර්ථික පාඩම් ඉගෙනගෙන තියෙනවා. පොදු ජනතාවට ජීවත් වෙන්නට බෑ. ජීවන බර දිනෙන් දින නෙවෙයි, තප්පරෙන් තප්පරය වැඩි වෙනවා. දරා ගන්න බැරි පීඩනයක් අසහනයක්. ජනතා පීඩනය අසහනය වර්ධනය වෙනකොට වර්තමාන ආණ්ඩුව අහක බලා ගන්න. ජනාධිපතිවරයා ප්‍රමුඛ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඇතුළු මේ වර්තමාන ආණ්ඩුව මේ තත්ත්වයට වග කියන්නට ඕන. අපිට පෙළෙන විදියට අද සෞභාග්‍ය ලැබෙන්නේ මේ රටේ පාලකයන්ට පමණයි, මැති ඇමතිවරුන්ට පමණයි, රාජ්‍ය පාර්ශ්වයට පමණයි. ආණ්ඩුවේ සියලු දෙනා සුඛෝපභෝගී ජීවිත ගත කරන විට රටේ සමස්ත 120,000ක් වූ ජනතාව දුකටපත් වී හමාරයි. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළාත් සභාව කියන්නේ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කරන කරපු තා වැදගත් ජනතාවට අවශ්‍යම එකක් නිසා දැන් මේ නවානුකම ගස්තාව ගැන කතා කරන වෙලාවේ මැතිවරණය තියන්න අවශ්‍යයි තා ඉක්මනට ඒක තියනවා කියලා කියන නිසා අපි කියනවා විතර නෙමෙයි අපිට හොඳ විශ්වාසයයි රික්තයක් තිබ්බා දේශපාලන බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ක්‍රියාත්මක කළා ගින්චේකේ මේ වැඩසටහන ගෙනියන්න බැරි වේද කියලා අවස්ථාවක රටේ ජනතාව ඉල්ලපු ඉල්ලීම ඉෂ්ට කරන්න බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා අපේ ජාතික සංවිධායකතුමා එතුමා මේ පක්ෂය නිර්මාණය කළ අද මේ හැම කෙනෙක්ම අද මැතිවරණය තියන්න
ඕන කියන වෙලාවේ අපි ඉල්ලීමක් කරනවා ඉතා කඩිනම් මැති වෙන තියන්න නම් පැරණි ක්‍රමයට සමානුපාතික නියෝජන ක්‍රමයට කරන්න අපි පළාත් සභා ලංකාවේ පහුගිය කාලය තුළ මැතිවරණය කිසි කෙනෙක් තියන්න උත්සාහයක් දැරුවේ නැහැ විශේෂයෙන්ම වර්තමාන රජය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් සභා මැතිවරණය තැබිය යුතුයි කියන මතයේ හිටියත් මම හිතන්නේ රටේ පවතින මේ වාතාවරණය උඩ පළාත් සභා මැතිවරණය අපිට පහුගිය කාලේ කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ මොකද මේ පළාත් සභාව තුළින් පහුගිය කාලේ කෙරිච්ච සේවය අද යම් මට්ටමකට අඩාල වෙලා තියෙනවා ඒ වගේම පළාත් සභාව තුළින් පහුගිය කාලේ වෙච්ච කිසිම කටයුත්තක් මම හිතන්නේ අද මන්දගාමීව තමයි සිදුවෙන්නේ ග්‍රාමීය මට්ටමේ වැසියන්ට විශාලම සේවාවක් කරන්නට හැකියාවක් ලැබුණේ පළාත් සභාවත් තුළින් දැන් පාර්ලිමේන්තුව ගත්තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි කාලයක් කොළඹ රැඳිලා ඉඳලා පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වෙන්න තියෙනවා ඒතර ගමේ යම් කිසි දෙයක් වුණා නම් මලගයක් වුණා නම් මගුල් ගයක් වුණා නම් කරදරයක් වුණා නම් මිනිහෙකුට මහජන නියෝජිතයෙක් හම්බෙන්න අවශ්‍යතාවයක් තිබුණා නම් මෙතෙක් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කෙරුවේ පළාත් සභා මන්ත්‍රීවරයා ගමේ දැන් අදත් ගත්තාම මේ පළාත් සභා විසිරුවා හැරියත් මම හිතන්නේ මේ හැම පළාත් සභා මන්ත්‍රී කෙනෙකුගේ ගෙදරට උදේ වෙනකොට උදේ පාන්දර විශාල ජනතාවක් විවිධ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ඇවිල්ලා ඉන්න. අන්න ඒ නිසා තමයි මේ පළාත් සභා විසිරුවා හැරලා ඒ ජනතාවගේ අවශ්‍යතාව නිෂ්ට කරගන්න අද අවස්ථාවක් නැති වෙලා තියෙන්නේ. වත්මන් රජය තුළ ආර්ථිකය පාලනය කිරීම සඳහා දැනුම කැති පුද්ගලයින් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. බන්දුල ගුණවර්ධන ගුරුතුමා හැමදාම පාඩම් දුන්නා මේක ඩොලර් එක යනකොට මෙහෙම වෙනවා අරහෙම වෙනවා අර්ග කැඩෙනවා මේක කැඩෙනවා කියලා එක එක පාඩම් දුන්නා අපි පුද්ගල ඇම්බිවේෂණය කරන්න කැමති නෑනේ යාගේ පාඩම අද පාවිච්චි කළා නම් කඩා වැටලා නෙමෙයි මේක සුන් වෙලාම ගිහිල්ලා ආර්ථිකය මේ රජයේ වෙලා තියෙන්නේ ඇත්තටම ආර්ථිකය ගැන දැනුමක් තියෙන අය නෙමෙයි ආර්ථිකය පාලනය කරන්නේ මං හිතන්නේ රටේ ජනතාවට වාසියක් තියෙන්න නම් මුදල් ඇමති කෙනෙක් ඉන්නෝනේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන. අපේ රටට වෙලා තියෙන අවාසනාවන්ත දෙයක් ඇවිල්ලා හුඟක් වෙලාවට එහෙම ස්වාධීන මුදල් ඇමති කෙනෙක් නැහැ. අද එදාගත්තේ තීරණ ගත්තේ නැත්නම් අද ඊට වැඩිය ලොකු ආර්ථික ප්‍රපාතයකට මුහුණ දෙන්න වෙනවා. මේ වෙනකොට මහවැලි අධිකාරියේ අවශ්‍යතාවය මත සංචාරකයන්ට පහසුකම් සැලසීමට යයි කියමින් ඉදිකිරීමක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව අපි අපේ විරෝධතාවය සම්බන්ධීකරණ කමිටුවේදීත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ අපි මේවා කතා කරපුවහම මේවට දේශපාලන පක්ෂ පාට ගන්න. පරිසරය ගැන කතා කරනකොට පාටක් පක්ෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සංවේදී කලාපයක් යම්කිසි පීඩනයකට ලක් වෙනවා නම්, තර්ජනයකට ලක් වෙනවා නම් ඒ ගැන කතා කරන එක මේ රටේ සියලුම වැසියන්ට තියෙන අයිතිවාසිකමක් විදිහට මම දකිනවා. එක රටක් එක නීතියක් හැමෝටම ක්‍රියාත්මක වීම හොඳයි. හැබැයි ඒක තුල එක එක ජනවර්ගයන්ගේ සංස්කෘතික බැඳීම් වලට තියෙන වටිනාකම සම්පූර්ණයෙන් හානි කරන්න දෙන්න බෑ. ඒව තියෙන්න ඕන නීතිය එක වෙන්න ඕන. ලංකාවේ නීතිය තමයි ලංකාවේ නීතිය. ඒක සම්බන්ධ කිසිම තර්කයක් නැහැ. හැබැයි ඒ ජනවර්ගවලට අනන්‍ය වූ සංස්කෘතික වටිනාකම් ඒ වටිනාකම් වලට තියෙන විවිධත්වය තුළ තියෙන ඉඩ දෙන්න ඕනේ. මොකද ශ්‍රී ලාංකිකත්වය කියන එක හැදෙන්නේ විවිධත්වයේ එකමුතුවක් විදියට. වන විනාශය සම්බන්ධයෙන් රජයේ නිසි පියවර ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. දැන් ලංකාවේ විශාලම වනාන්තරය තිබෙනවා එක පැත්තකින් බවුනියාව මුල් කරගත්තු මගේ මතකයේ හැටි රක්කර 18000ක 20000ක විතර විශාල වනාන්තරයක් එල්ටීටී කාලේ මේ වනාන්තරය ආරක්ෂා වෙලා තිබුණා මොකද මේ ප්‍රදේශයට කාටවත් යන්න බැරි නිසා ඒ වගේම අවුරුදු 30ක යුද්ධේ නිසා යම් යම් වනාන්තර අවට හිටපු මහ ජනතාව මේ ප්‍රදේශ වලින් ඉවත් වුණා ඒව නැවත වනාන්තර බවට පත් වුණා දැන් මේ නැවත වනාන්තර බවට පත් වූ ප්‍රදේශ ඒ නිසා ඒක ජනතාවට තීරුම් කළ දීලා ජනතාවගේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන නව නිවාස ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් ඔවුන්ට ලබා දිය යුතු තිබෙනවා. ඒ සඳහා තමයි මම මසකට වරක් ලංකාවේ දිසාපතිවරු 25 දෙනා සමග දින දෙකක් ලංකාවේ ප්‍රශ්න සාකච්ඡා කරපු විශේෂ භාර ඇමතිවරයා දීර්ඝකාලීන තීරණ ගත යුතුව තිබෙනේ රජය. ඒතකොට රජයේ ඒ සඳහා අවශ්‍ය මූලික පියවර අපි තියලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් අරමුදල් හරහා සහ පුජ්‍යලිකාංශයේ සහභාගීත්වයෙන් ඒ සඳහා ගත යුතු ක්‍රියාදාමයන් අපි අරගෙන තිබුණා. ඒ ලියකියවිලි මට සියල්ල මතකයි. ඒතකොට ඒ අනුව මට පේනවා රජය ඉදිරියට ගමන් කරේ නැහැ. රජය අලුත් සිහින මවන්න සෑහෙන කාලයක් යයි කිලෝමීටර 10-15000ක ප්‍රදේශ භූමියක් ආවරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. මහ බැංකුව බැඳුම් කර වංචාවට චෝදනා එළිවී සිටින හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තුන්වන වතාවට සිංගප්පූරු නීතිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇති බව මෙරට නීතිපතිවරයා මහාධිකරණයට දැනුම් දුන්නා.
දෙදහස් 15 වසරේ සිදු වූ බඳුම් කර වෙන්දේසේදී බණ්ඩාගාර බඳුම් කර වංකලෙස සාවත්‍ය පරිහරණය කිරීම තුලින් රජයට පාඩුවක් සිදු කර යයි චෝදනා එළවී සිටින හිටපු මහමෙංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තුන්වන වතාවටත් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම යොමු කර තිබෙන බව නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ දන්වා සිටියා. මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙරී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍ර නෙමෙත්තා මේ වන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත මෑතකදී ඉල්ලීමක් යොමු කර තිබූ බව සිහිපත් කළා. එම ඉල්ලීමට අදාළව මෙරට නීතිපතිවරයා විසින් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත තුන්වන වතාවටත් කරුණු පැහැදිලි කිරීම යොමු කර තිබෙන බවත් ඒ අනුව සිංගප්පූරු නීතිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබෙන තුරු බලා සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා දැනුම් දුන්නා. තවදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස නම් කර සිටින අජහන් ගාර්තිය පුජ්ජේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුට අදාළ සිතාසිය මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුට මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ සිතාසිය සකස් කොට බාර දෙන ලෙස නියෝග කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි සහ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන යන විත්තිකරුවන් දෙදෙනා පමණක් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස් අර්ජුන් ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මුතුරාජා සුරේන්ද්‍රන් යන අය වෙනත් නඩුවකට බන්ධනාගාරගත වී සිටින බැවින් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් මේ මාස 5 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ. වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයසුන්දර මහත්මිය මෙම නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කර තවත් එක් චෝදනාවක් එකතු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව නඩුවේ සමස්ත චෝදනා සංඛ්‍යාව 24ක් බවට පත් වනු ඇතැයිද දන්වා සිටියා. තරඟ විභාගයකින් තොරව විදුහල්පති සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දින විරෝධතා පාගමනකින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව පෞගේ මාර්තු මාසේ පළවෙනිදා ඔවුන් කැබිනට් පත්‍රිකාවක් දැම්මා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට 4600ක් විභාගවලින් තොරව පත් කරන්න. එතකොට වහාම මේ තීරණය වහාම අකුල ගන්න. පෞගිය ආණ්ඩු හැම එකක්ම 1994 ඉඳලාම ඊට පෙරත් ආණ්ඩු සේවා ව්‍යවස්ථා වලින් පත්වීම් ගැනීමට කැමති නැහැ. මොකද සේවා ව්‍යවස්ථා වලින් පත්වීම් ගන්න විධිමත්ව තරඟ විභාගෙන් තමන්ගේ දේශපාලන එන්ජයියුන් අපත් කරන්න බෑ. පෞගිය කාලේ පුරාවටම කරේ දේශපාලන පල්ලි ගැනීම කියලා කමිටු දාගෙන මෙන්න මේ අයට දේශපාලන පල්ලි ගැනීම වුණා කියලා පත්වීම් දෙන එක. මේක තමයි හොර දොර. අපි අධ්‍යාපන ලේකම්වරයාට මේ සියලුම වෘත්තීය සමිතිවල අස්සනින් අපි ලියුමක් කැරියා 17 වෙනි දින ප්‍රථම මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් උදක්ව ඉන්නේ නම් අපි කිසිදු දැනුම් දීමකින් තොරව අපේ ක්‍රියාමාර්ගය ඉස්සරහට ගන්නවා කියන කාරණාව. ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා හෙට දිනේ මේ සේවාවන්ල නිලධාරීන් කැඳවලා බුද්ධදාස ක්‍රීඩාංගණයේ අසලින් ආරම්භ වන පහ ගමනකින් අධ්‍යාපන අමාත්‍යාංශයට යන්න. රටක ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ. ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට රටක ව්‍යවස්ථාව ඕන විදිහට උල්ලංඝනය කරන්න බෑ. ඒ වගේම තමයි අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ගුරු සේවා ව්‍යවස්ථාවක් තිබෙනවා, විදුහල්පති සේවා ව්‍යවස්ථාවක් තියෙනවා, අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවක් තියෙනවා, ගුරු අධ්‍යාපන සේවාවට ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒත් මේ ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරන් කිසිවෙකුට අයිතියක් නැහැ. දැන් මේ සිදු කරමින් තිබෙන්නේ මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන එක. ඒ නිසා මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස හොරපාරෙන් විදුහල්පති පත්වීම් ලබා දීමට අපි විරුද්ධයි. එළවෙන අප්‍රේල් මාසයේදී හෝ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එලිමහන් ප්‍රාසංගික කලාවන් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස සියලුම එලිමහන් ප්‍රාසංගික කලාකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
දැන් මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අපි දන්නවා ඔබ දන්නවා හැම ක්ෂේත්‍රයක්ම මේ අවුරුද්දක් පමණ කාලයක් අකර්මණ්‍ය වුණා. හැබැයි දැන් ඒ හැම ක්ෂේත්‍රයක්ම සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. මේ එලිමහන් ප්‍රාසංගික කලාකරුවන්ට පාස්කු ප්‍රහාරයේ ඉඳලා ඔවුන්ට ඔවුන්ගේ රැකියාව කරගන්න හම්බුනේ නැහැ. මේ කලාකරුවන්ට තියෙන අවුරුද්දටම එක සීසන් එකක්. ඒ අප්‍රේල් මාසේ. කොරෝනාත් එක්ක අපිට දැන් යන්න වෙනවා. ඒක වෙලාවකට හිතෙනවා අපි මේ සින්දු කියන එකත් දන්නේ නැහැ වැරද්ද. මේ වෙලාවේදී මේ කොරෝනා එක්ක යන්න ඕන විදිය අපිටත් මිනිස්සු හැටියට තේරෙනවා. අපි අමානුෂික නැහැ. මේ දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ මිනිසුන්ට පිස්සුද මේ මේ මෙහෙම තියේදී මේ මියුසිකල් ෂෝ කරන්න කතා කරන්නේ නැහැ. අපි කියන්නේ මේ හැම දෙයකටම ක්‍රමවේදයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ මැච් ගහනවා 30,000ක් දාගෙන 20,000ක් ඉන්දියාවේ මැච් කරනවා. අපි කියන්නේ මේ පුංචි රටේ අපිටත් මේ වෘත්තීය කරගන්න ක්‍රමවේදයක් හදලා දෙන්න. මං හිතන්නේ ඒක මේ 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 ලොකු අමාරුණක් නෙමෙයි. අපි ඉතුරු කොටස අපි කරන්න. මේ රසාස්වාදය දීම පිණිස ඉදිරිපත් වීම ශාපයක්ද කියලා වෙලාවකට හිතනවා. මොකද හේතුව ඇත්තටම මේ ගැන මොන හරි ප්‍රශ්නයක් වුණාම පාලන තන්ත්‍රයේ හොයා බලන අඩුයි. හිතාගෙන ඉන්නේ අපි මේ හොතර ඇදලා පැනලා ඉන්නකොට මේ අයට ප්‍රශ්න නැහැ කියලා. අපිට විතරක් ඇයි මෙහෙම ගොඩම්මගේ සැලකිලි ක්‍රමවේදයක් හදන්න පුළුවන් බෑ කියලා දෙයක් නැහැනේ. අනිවාර්යයෙන්ම අඩු ගානේ අපිට අවුරුදු සුව ටික අවුරුදු සුනත් වටකල් හරි කමන්නේ චෙක් කරලා මේ මාස් දාලා යම් කිසි ක්‍රමවේදයක් අපිට හදලා දෙන්න. ගත්ත ලෝන් එක පවා ගෙවා ගන්න බැරුව අසනලා තින්නේ මේ මිනිස්සු. දැන් කලාව කර්ම කියලා වචනෙට සැලකුවට අනිත් කර්මාන්ත වලින් රජයට යම් ආදායමක් එනවා වගේ එහෙම එකක් තියෙනවා අපෙන් නෑ වගේ මට හිතෙනවා එහෙම හින්දා මේක නොසලකා හැරලද කියලා. කොවිඩ් එක ජීවත් වෙන්න ඕනේ කියන ලෝකයේ තියෙන ඉල්ලීම අපි දන්නවා. නමුත් අනිත් අය වැඩ පටන් ගත්තී අපි නතර වෙලා බලාගෙන ඉන්නවා. අපිට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මේ අවුරුද්දත් අපිට මිස් වුණොත් අපිට නැති වුණොත් අප්‍රේල් මාසේ ලබන අප්‍රේල් මාසේ දක්වාම තව අවුරුද්දක් අපිට ගෙවල් වලලා ඉන්න සිද්ධ වෙනවා. අපිට දැන් මේ වෙද්දි ගීතත් අමතක වෙන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මනස විකෘති වෙලා ඉන්න මිනිස්සෙකුට වුණත් අපි සින්දුවක් කියලා නටලා අපි ඒගොල්ලම ප්‍රබෝධමත් කරලා ඒ පිස්සුයි කියන දෙයින් මුදව ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් අපිට දැන් ඒගොල්ල ඉන්න තැනින් අපිට පොඩි ඉඩක් අපිටත් වෙන් කරන්න කියලා තමයි ඊගාවට අපිට කියන්න වෙන්නේ. මොකද අපි දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. දැන් තර්ඩ් අයි විශේෂාංගය. තර්ඩ් අයි. ඇලහැර රක්ෂිතේ ඇති වසර ගණනාවක් පැරණි කුඹුක් ඇතුළු විශාල ගස් රැසක් කපා දමමින් සිදු කරන වන විනාශයක් පිළිබඳවයි අද සියත තර්ඩ් අයි අනාවරණය. මෙම ඇලහැර රක්ෂිතේ දියබෙදුම කෝදුරුවාව ප්‍රදේශයෙන් යෝදැල හරහා පාලමක් ඉදිකෙරෙන බැවින් එම පාලම ඉදිකිරීමට විශාල වශයෙන් වටිනා කුඹුක් ගස් විනාශ කර ඇති අයුරු අපට මෙලෙස දක්නට ලැබුණා. දැනට එම ස්ථානයේ පාලමක් ඉදිකර තිබෙන නමුත් මොරගහ කන්ද ජලාශයෙන් උතුරට සහ උතුරු මැදට ජලය ගෙන යාමට ඉදිවන ඇලහැර ඇල ව්‍යාපෘතියට අදාළ බහන්ඳ ප්‍රවාහනයේදී එම පාලම ප්‍රමාණවත් නොවන බැවින් මෙලෙස යෝදැල හරහා නව පාලමක් ඉදිකෙරෙනවා. තවද ඇලහැර ව්‍යාපෘතියට අදාළ කම්කරුවන්ගේ නේවාසිකාගාර සෑදීමටද ඇලහැර රක්ෂිතයේ ඇති ගස් කපා දමා ඒවාද විනාශ කරමින් සිටින බවටයි හුස්මට ජවයක් පරිසර සංවිධානය සඳහන් කරන්නේ. දැන් අර අපි මේ මෙතෙන් ඇවිල්ලා ඉන්නේ මේ අර කොඩින්න ප්‍රදේශයේ ඇල මාර්ගය ඉහළ ඇල ව්‍යාපෘති හදද්දී ඒකට නවතින්නට චීනෙන් ඒ වගේම විදේශ රටවල් වලින් එන ශ්‍රමිකයන්ට නතර වෙන්න හදන කෝටස් හදන්න තියෙන තැන. එතකොට මෙතනින් එහා පැත්තට ගිරවල් කන්දේ ලොකු පිට්ටනියක් තියෙන්නේ. මේ පැත්තට ගත්තත් පිට්ටනිය තියෙන්නේ. පිට්ටනිය උඩ හොඳටම කෝටස් හදන්න පුළුවන්කම තියෙද්දී පිට්ටනියෙන් පල්ලෙහා කොටසට ගස් ටිකක් කපන්න. අපිට තියෙන ප්‍රශ්නේ මේ සංවර්ධනය කරනවාද එහෙම නැත්නම් ගස් කොළන් එක්ක තරහකට මොකක් හරි දත් මිටි කාගෙන ගස් කොළන් කපනවාද කියන ප්‍රශ්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් පසුගිය දා ඩුබායිහිදී මරණයට පත් වූ පාතාලකල්ලි සමාජිකයෙක් ලෙස සැලකෙන කෙසෙල්වත්තේ දිනුකගේ මෘත ශරීරය කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙන විත් තිබෙනවා. DNA පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ දේහය ඥාතීන්ට බහර දීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කිලෝ 2 බැගින් අඩංගු කේරළ ගංජා පාර්සල් 200කට වැඩි ප්‍රමාණයක් කැකිරාව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
වද්දුව පොලිස් වසමේ සමාන්තර පාර අසල සිදුවූ අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා මෙලෙස තුවාල ලබා ඇත්තේ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු සහ යතුරුපැදියක සහ මෝටර රථයක ගමන්ගත් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුයි අනුරාධපුර පූජා නගරයේ ගැවසෙන වීදි සුනකින් අවම කිරීම සඳහා සුනක වන්දියාකරණය කිරීමේ වැඩසටහනක් අනුරාධපුර මහනගර සභාව ක්‍රියාත්මක කර තිබෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බද්දේගම තිඹිල්ල පාලම අසල ගලබුඩ ඇල රක්ෂිතය විනාශ කරමින් සිටි පුද්ගලයෙකු බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා උදැසන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන් පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.